ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර ගැටුම සීමාව ඉක්මවා යාමට ආසන්න බවට දැඩි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ සමග අරාබි රාජ්‍යයන් තුළ ඇතැම් හමුදා කණ්ඩායම් මෙම ගැටුමට ඍජුවම සම්බන්ධ වීමේ අවධානමක් පවතින බවයි දවතම වාර්තා මගින් සඳහන් කළේ. මෙහිදී ඊජිප්තු හමුදාව ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීම සමග ඊජිප්තු ජනපති අබ්දෙල් එල් සිසි විශේෂ නිවේදනයක්ද නිකුත් කිරීමට කටයුතු කර තිබුණා. ඊජිප්තුවේ සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතු අතර නියෝග නොතකා ගැටුමට සම්බන්ධ වීමෙන් ඊජිප්තු හමුදා වැලකී සිටිය යුතු බවයි දැනුම් දී තිබුණේ. මේ සමග තුර්කි ජනපති තායිප් එර්ඩොගන් විසින්ද හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් නොවන බව ප්‍රකාශ කළ අතර එය විමුක්ති සංවිධානයක් ලෙස නම් කරනු ලබන බව පවසා තිබුණා. තමන් සැලසුම් කළ ඊශ්‍රායල් සංචාරයේද නවතා දැමූ බවයි තුර්කි ජනපතිවරයා සඳහන් කළේ. ජෝර්දානය විසින්ද ඊශ්‍රායලය දැඩිව හෙළා දකින ලද අතර මේ වන විට ගාසා තීරයේ සියලුම සීමාවන් ඉක්මවා යන බව දැනුම් දී තිබුණා. මේ සම්බන්ධයෙන් අරාබි රාජ්‍යයන්ට නිහඬව සිටිය නොහැකි බවයි පවසා තිබුණේ. මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන් අද පස්වරුවේ ප්‍රකාශ කළේ ගාසා තීරයේ රෝහල් පද්ධතිය සම්පූර්ණ වශයෙන් බිඳ වැටුණු බවයි. මේ සමග රෝහල් රැසක්ම අඩපණව ඇති අතර රෝගීන් මරණයට පත්වීමද ආරම්භ වී ඇතැයිද ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය අද පස්වරුවේ නිවේදනය කළේ මධ්‍යම රාත්‍රියේ සිට සියලු සහන බැහැයුම් නවතා දැමීමේ අවදානමක් මතු වෙමින් පවතින බවයි. මෙය බරපතල මට්ටමක් කරා ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙය සමනය කිරීමට දැරූ සියලු වෑයම් අසාර්ථකව පවතින බව ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊශ්‍රායල අතර නව අර්බුදය සමග ඊශ්‍රායල් හමාස් යුද්ධය තවත් වර්ධනය විය හැකි බවයි පවසා තිබුණේ. මේ අතර තවදුරටත් සාකච්ඡා මගින් විසඳුම් සෙවිය යුතු බව සෞදි අරාබිය එමිරාජ්‍ය කටාරය ඕමානය සහ බහරීනය විසින් දැනුම් දී තිබෙනවා. මෙය සීමාව ඉක්මවා ගමන් කරනු ලැබුවහෝ සමස්ත මැද පෙරදිග කලාපයම තර්ජනයකට ලක්වනු ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර ඊශ්‍රායල් රජයේ නිවේදනයක් මගින් සඳහන් කළේ මතුවිය හැකි ඕනෑම මට්ටමක තර්ජනයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අවධානය යොමු කර ඇති බවයි. මෙහිදී තර්ජන මතු කරන ඕනෑම මට්ටමේ පාර්ශ්වයක් වෙත ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සූදානම් බවයි නිවේදනය කළේ. හමාස් සංවිධානය සම්පූර්ණ වශයෙන් අතුගා දැමීම සඳහා සිය මෙහෙයුම අඛණ්ඩව සිදු කරනු ලබන බව පවසා තිබුණා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් විසින් ගාසා තීරය වෙත මානුෂීය ආධාර සැපයීමට පමණක් තාවකාලික මට්ටමේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙහිදී හමාස් සංවිධානයට එරෙහිව සිදු කරන බෙහෙවම ඊශ්‍රායලය විසින් අඛණ්ඩව සිදු කළ යුතු බවයි සඳහන් කළේ. මේ අතර ඊශ්‍රායලයේ ඉලට් නගරය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ සිට දිගුදුර මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමාස් සංවිධානයේ අල් කසාම් බලකාය ප්‍රකාශ කළේ මෙහිදී අයාෂ් 250 වර්ගයේ මිසයිලයක් මෙම ප්‍රහාරය සඳහා භාවිත කරන ලද බවයි. ඊශ්‍රායල් හමුදා නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ සිට එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයක් ගුවන් ආරක්ෂණ පද්ධතීන් මගින් ව්‍යර්ථ කළ බවයි. මේ සමග මිසයිල් ප්‍රහාරය ආරම්භ වූ ස්ථානය වෙත ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර සිදු කරනු ලබන බව පවසා තිබෙනවා. ලෙබනන් දේශ සීමා වාසන්න ඊශ්‍රායල් නගර දෙකක් වෙතද අද පස්වරුවේ සිට රොකට් වෙඩි ප්‍රහාර වාර්තා වන අතර මේ සඳහා ඊශ්‍රායල් හමුදා ප්‍රතිචාර පළ කරන බවයි සඳහන් කළේ. ඉරානය සමග යුද්ධයකට එළඹීමට අපේක්ෂා නොකළද අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ඕනෑම පියවරකට සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කින් පවසා තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇන්ටනි බ්ලින්කින් ප්‍රකාශ කළේ මේ වන විට මැද පෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා මර්මස්ථාන වෙත ඉරානයේ සහය ලබන ප්‍රොක්සි කණ්ඩායම් විසින් පහර දීමට තැත් කරමින් ඇති බවයි. මේ සඳහා ඉරානයේ ඍජු සම්බන්ධයක් පවතින අතර මෙය තවදුරටත් ඉවසා සිටීමේ සූදානමක් නොමැති බවයි ප්‍රකාශ කළේ. ඔක්තෝබර් 17 වනදා සිට ගත වූ සතියක කාල සීමාව තුළ සිරියාවේ සහ ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර 13ක් එල්ල කිරීමට තැත් කර පැවති බව හෙළි කර තිබුණා. මේ සම්බන්ධයෙන් ඉරානය වෙත සිදු කළ සියලු අනතුරු ඇඟවීම් නොතකා හරින තත්වයක්ද පෙන්නුම් කරමින් ඇති බවයි ප්‍රකාශ කළේ. මෙන් ඉදිරියට අමෙරිකානු හමුදා වෙත මතු කරන අවදානම් සමග ඉරානය වෙත ඍජු මට්ටමින් ප්‍රතිචාර
ප්‍රතිචාර පළ කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. අමරිකානු කොංග්‍රස් සභික ලින්සේ ග්‍රැහම් ප්‍රකාශ කළේ මේ වන විට ගාසා තීරයේ මතුව පවතින තත්ත්වය වෙතද ඉරානය වගකිව යුතු බවයි. මේ වන විට මැද පෙරදිග කලාපයේ ත්‍රස්ත කණ්ඩායම් වෙත ප්‍රධානතම ආයුධ සපයන්නා බවට ඉරානය පත්ව ඇති බවයි පවසා තිබුණේ. මේ සමග ඉරානයට එරෙහි දැඩි පියවරක් වෙත යොමු වීම සඳහා අමරිකාවට කාලය එළඹෙමින් පවතින බව ප්‍රකාශ කළා. ජගත් සංවිධානයේ ඉරාන නියෝජිත අමීර් සයානි ප්‍රකාශ කළේ මෙම සිදුවීම සඳහා ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා බැහැර කරනු ලබන බව පවසා තිබුණා. ඔල්ටික් මුහුද පත්ලේ ගෑස් නල මාර්ගයකට සිදු වූ හානිය සඳහා මුහුද පත්ල හරහා ඇදගෙන ගිය නැංගුරමක් බලපා ඇතැයි සැක මතු කර තිබෙනවා. ෆින්ලන්තයේ ජාතික විමර්ශන කාර්යාංශය අද ප්‍රකාශ කළේ ගෑස් නල මාර්ගයට සහ සන්නිවේදන කේබලයට හානි වූ කලාපය තුළ මුහුද පත්ලේ දෙවන්ත නැංගුරමක් ඇදගෙන ගිය ආකාරයේ ලක්ෂණ මේ වන විට තහවුරු කරමින් ඇති බවයි. මෙම සලකුණු සැතපුම් ගණනාවක් දුරට පැතිර ඇති අතර එම කලාපයෙන් අධික වර්ගින් යුක්ත වස්තුවක්ද හඳුනාගත් බව පවසා තිබුණා. මේ අනතුරක්ද නැතහොත් සිතාමතා සිදු කළ ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන මෙහෙවමින් පවතින බවයි නිවේදනය කළේ. මෙම අනතුරු දෙකම වාර්තා වූ ස්ථානයන් තුළ චීනයේ නිව පෝලාබයා නෞකාව රැඳී සිට තිබූ අතර රුසියානු නෞකාවක්ද ආසන්න කලාපයේ රැඳී සිට පවතින බව හෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නියමිත මට්ටමේ දත්ත ලබා ගැනීම සඳහා චීන නෞකාව සම්බන්ධ කර ගැනීමට දරු වෑයම් අසාර්ථකව පවතින බවයි ප්‍රකාශ කළේ. මෙම පරීක්ෂණ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස චීන රජය වෙත ඉල්ලීමක්ද සිදු කරන ලද බව ෆින්ලන්ත රජය විසින් දැනුම් දී තිබෙනවා. අමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන ජනපති ෂී ජින්පින් පවසනවා. අමරිකානු චීන සහයෝගිතා කමිටුව වෙත ලිපියක් යොමු කරමින් චීන ජනපතිවරයා මෙම දැනුම් දීම සිදු කර පැවති බවයි නිවේදනය කළේ. දෙරට අතර පවතින මතභේදයන් සමනය කර ගැනීම සඳහා චීනය දැඩි මට්ටමේ උනන්දුවක් දක්වන අතර මේ සඳහා අමරිකාවේ කැපවීමද අපේක්ෂා කරන බවයි නිවේදනය කළේ. මෙහිදී දෙරට අතර අර්බුද විසඳ ගැනීම සමග සමස්ත ලෝකයටම යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බව ෂී ජින්පින් දැනුම් දී තිබුණා. අමරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුද සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් මතුවෙන අර්බුද පිළිබඳ චීනය සාකච්ඡා සඳහා විවෘතව සිටින බව දැනුම් දී තිබෙනවා. චීනයේ ග්ලෝබල් ටයිම්ස් නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ චීනය අමරිකාව සමග නව මාවතක ගමන් කිරීම සඳහා සූදානමින් සිටින බවයි. මේ සඳහා අමරිකාවද නම්‍යශීලී විය යුතු බව එම වාර්තාව මගින් ප්‍රකාශ කළා. පෘථිවියේ පැවැත්මට අදාළ තීරණාත්මක සාධක රැසක් දැවැන්ත අවදානමක් කරා ගමන් කරමින් ඇති බව නවතම අධ්‍යයනයක් මගින් හෙළි කර තිබෙනවා. බයෝසයන් සංග්‍රහයේ නවතම වාර්තාවකින් අද ප්‍රකාශ කළේ ලෝකයේ පුරා විද්‍යාඥයන් 15,000ක් රැස් කළ දත්ත මත මෙම අධ්‍යයන වාර්තාව නිකුත් කර ඇති බවයි. මෙහිදී පෘථිවියේ අඛණ්ඩව ජීවය ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක සාධක 35න් 20ක් මේ වන විට මාර්ග අවදානමක් වෙත ගමන් කර පවතින බව හෙළි කර තිබෙනවා. අනෙක් සාධක 15ද අවදානමක් වෙත ගමන් කරන අතර මේ වන විටත් මිනිසා අංශ කිහිපයකින් ප්‍රමාද වී සිටින බවයි නිවේදනය කළේ. ගෝලීය උණුසුම දේශගුණික විපර්යාසය ගෝලීය ද්‍රවීය අයිස් දියවීම සහ පෘථිවි සාගරය වේගෙන් මරණයට පත්වෙමින් පැවතීම මෙහි තීරණාත්මක ලක්ෂණ ලෙස නම් කර තිබුණා. පෘථිවිය තුළින් මිනිසාට ලබාගත හැකි සම්පත් ප්‍රමාණයට වඩා අසීමාන්තිකව සම්පත් ග්‍රහණය කර ගැනීමට තැත් කිරීම මගින් පෘථිවියේ සමතුලිතතාවය බිඳ වැටෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ. 2100 වන විට සමස්ත පෘථිවියෙන් වැඩි කොටසක් මිනිසා වෙත අවදානම් කලාප බවට පත්වනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.